විපක්ෂයේ විවිධ පාර්ශව එකට එකතු වෙලා මේ කරන සාකච්ඡාවෙන් අපි ජාතික ප්‍රතිපත්ති සහ එම ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා යාන්ත්‍රණ ඒ යාන්ත්‍රණය තුළ පසු විපරම අධීක්ෂණය නිවැරදි කිරීම සහ නවීකරණය මෙන්න මේ කොටස් ඇතුළත් ක්‍රමවේදයක් තුළ හැම විෂයකටම අපි ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා මේ විපක්ෂයේ විධායක සභාව අපි උපයෝගී කරගෙන අපි රටට ඒක ඉදිරිපත් කරන්නට ඕන. ඒ වගේම අද දින සාකච්ඡා වුණා විශේෂයෙන්ම ජනාධිපති මැතිවරණය වේලාසනින් පැවැත්වීම පිළිබඳව රජයේ සකස් කරන යම් යම් සැලසුම් සහ පිබුරුපත් බොහොම පැහැදිලිව කියන්න කැමතියි. රජය හිතන හිතන වෙලාවට හිතන හිතන ආකාරයට තමන්ගේ කාලසටහන් වලට සුදුසු වන ආකාරයට මැතිවරණ සිටියම් නිර්මාණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවක් නොවේ. අපි තද බල ලෙස බල කර සිටිනවා මැතිවරණ සිටියම ජනාධිපතිවරයාගේවත් ජනාධිපතිවරයාට සහය ලබා දෙන කොට්ටාසවලක් අනුමැතිය අභිමතය පරිදි මැතිවරණ කාලසටහන් නිර්මාණය කිරීම වැරදි ක්‍රියාවක්. එනමුත් අද මේ යෝජනා වෙලා තිබෙන ජනාධිපතිවරණය නියමිත කාලයට ප්‍රථමයෙන් වේලාසනින් පැවැත්වීමේ යෝජනාව ඒ යෝජනාවට අපි එකහෙලාම අපේ ආශිර්වාදය සහයෝගය අනුමැතිය ලබා දෙනවා. ජනාධිපති මැතිවරණය ඉක්මනින්ම පැවැත්වීම උදෙසා අවශ්‍ය අනපනත් රෙගුලාසි ඒ සියල්ලක්ම ගෙනෙන්න අපි එක අතක් නෙවෙයි අත් දෙකම උස්සලා අපි එකට සහයෝගය ලබා දෙනවා. විශේෂයෙන්ම අපි සූදානම් ජනාධිපතිවරණ අභියෝගය බාරගන්න. මේ ජනාධිපතිවරණ අභියෝගය බාර අරගෙන සියලුම විපක්ෂයේ දේශපාලන බලවේග ඒක රාශී කරගෙන මේ රටේ ජාතික ප්‍රතිපත්ති ජාතික ගමන් මඟ ජාතික දර්ශනය මත කේන්ද්‍රගත වුණු ගමනකට අපි සූදානම්. මේ නිසා ආරාධනා කරනවා ජනාධිපතිවරයා ප්‍රමුඛ ඔහුගේ කණ්ඩායමට මේවා මේ පත්තර ලීක් කරහා සෝෂල් මීඩියා ලීක් කරහා එක් එක් තැන්වල ස්ථාපනය කරන ඒවට කියන්නේ නිවුස් ප්ලාන්ස් ප්‍රවෘත්ති ප්ලාන් කර කර ඉන්න නැතුව කොන්දක් තියෙනවා නම් කෙලින්ම එලිපිට ඇවිල්ලා රටට කියන්න ඔබ සූදානන්ද වේලාසනින් ජනාධිපතිවරණය පවත්වන්න විපක්ෂයේ අපි සූදානම් ඒ සඳහා අවශ්‍ය සියලුම සහයෝගය ලබා දීලා පාර්ලිමේන්තුවේ 3/2 6/5 මොකක්ද අවශ්‍ය වේලාසනින්ම ජනාධිපතිවරණය පැවැත්වීම උදෙසා අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි ලබා දෙනවා. ඒ වගේම ජනාධිපතිවරයාට කියන්න කැමතියි එතනින් අපි අදහස් කරන්නේ ඔබට පළාත් පාලන මැතිවරණේ හකුලා ගත්තසේම ඒ ක්‍රියාවට අපි යන්නට ඉඩ දමනවයි කියලා. අපේ ජනාධිපතිවරයෙක් යටතේ අපි අනිවාර්යෙන්ම ඒ මැතිවරණ සිටීම ක්‍රියාත්මක කරන්නට අපි මේ රටේ ජනතාවට ඒ පොරොන්දුව ලබා දෙනවා. ඒ නිසා ඉක්මනින්ම කරුණාකරලා ජනාධිපතිවරණය වේලාසනින් පවත්වන්නට ගත යුතු සියලුම පියවර ගන්නේ කියලා ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට මම ආරාධනා කරනවා.